പെട്ടി അന്തിമ അഭിദിന്ന പീഡ രീതി അഭിദിന്നു വിട്ടറേ ලොකුස ලින්දට වැටුණු මිනිහා ලිං කටින්ම ගොඩ වෙන්න එපෑ. අපි කොහොම හරි ආකාශකාරයව මේ වැඩේට පටලුම්. හරියට හරි. නැත්තම් මුං ඔක්කොම ළඟදීම අපේ බෙල්ල ඉර කරන එක මතක තියාගන්න. ඒ වුණාට අපි දැන් මොකද කරන්නේ? මේ වැඩේ කොහොමද කරන්නේ? මෙච්චරකල් කළා වගේ පුතේ ඔබේ අතින්ම මේක කරා. මම නැත්තම් මන්ත්‍රියකෝ මේක අනිවාර්යෙන් කරන්න ඕන. එච්චරයි. ලොකු මන්ත්‍රියෝ බාඳන්නේ ඌරගේ මාළ ඌරගේ පිටේ තියලා කපන්නනේ. හිටපන්කෝ. මම ඔබට දෙන්න. මොකුත් නෑ පුතේ. කෝසුදු නිදි මගේ හිතේ. අම්ම මේ දවස්වල හිතේ ලොකු කරදරයකින් ඉන්නවා කියලා මට දැනෙනවා. දරුවන්ගේ හිතට එහෙම අම්ම තාත්ත ගැන හැඟීමක් දැනෙනවයි කියන එකත් වාසනාව. ඒත් එහෙමයි කියලා ඔයාගේ හිතට ලොකු බරක් දෙන්න මට බෑ පුතේ. මේ හැම දුකක්ම තනියෙන් විඳවපු අම්ම තවත් එහෙම විඳවන්න ඕනේ නෑ මගේ අම්ම. මට සුදු ගැන ලොකු බයක් දැනෙනවා පුතේ. අම්ම ඉතින් ඒක හැමදාම කිව්වනේ. ඒත් ඒ හැම දවස් වලටම වඩා මේ දවස් වෙනස් බිනර. ඇයි ඒ? ඔයා මේ හැම දේම මුලුවට අරගෙන කලබල නොවී වැඩ කරන්න ඕනි පුතේ. සුදුට සනීප වෙලා එයා අප්පච්චි ගැන මතක් කරනවයි කියන්නේ අපිට තව ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවමයි කියන එකයි බිනර. මගේ හිතට තවත් සැකයක් වද දෙනවා බිනර. ඒ මොකක්ද අම්මේ? ආකාශ මහත්තයා අපිට මේ උදව් කරන්නේ සුදු ගැන වෙන බලාපොරොත්තුවක් හිතේ තියාගෙනද කියලා මට බයයි බිනර.
දැන් එතකොට ඒ කෙල්ල උඹට මල් ලෝටක් දෙනවා. ඒක වෙන්න නැන්දම්ම දැක්කද? දැකලා මොනවරි හිතුවද? උඹට එහෙම ශකයක් තියනවා. එමනේ? අනේ බම්මේ උඹේ ගේ ඉස්සරහන් යන වාරයක් වහරයක් පාසා සෙම පෙරපරා ඒ ගෙදර තනකොට ආ ඒ කෙල්ලගේ අසනීපේ සනීප කරගන්න පුදුමාකාරයේ කැපකිරීමක් කරනකොට කොටින්ම කියනවා නම් අර මලවිකාරයා උඹම වරන්න පස්සෙන් පන්නද්දි උඹ සැලෙන්නේ නැතුව ඒ කෙල්ලට උදව් කරද්දි උඹ හිතන්නේ ඒ ගෙදර මිනිසුන්ට ඔක තේරෙන්නේ නැහැ කියලාද බබ්බු කියලාද ශනල් මේ මං ඒ ගෑල්ලමට උදව් කරන්නේ ඇත්තට මේ ගමේ මිනිසුන් උදව් කරනවා ලෙකරි බුසෙ කරවෙන්නේ නැති බල්ලෙක් කරේ පූසෙ කරේ තමයි නිකම් නිකම් බල්ලෙක් කරේ පූසෙ කරේ නෙමෙයි සෙරප්පු දාන බල්ලෙක් කරේ පූසෙ කරේ මොනවද මහත්තයා මගෙන් දැනගන්න ඕනේ කියන්න මහත්තයා මට ඔහෙන් උදව්වක් ඕනේ සීයඩි මහත්තයා නොකරන උදව්වක් තියෙනවා සීවරම් මෑණියනි මල් ළඟ මේ පැටි ළඟ ඔය දවස කිව්ව නේද අර මලවි ඩොක්ටර් ආකාශර වෙඩි තියන තුවක්කුවක් ගෙනාවා කියලා එහෙම කිව්වද? අවෝ! දැයකට මොකද උනේ? මොනවා වෙන්නද මහත්තයෝ? වෙලාව ආවම මලවි කොල්ලා කොකා ගස්සන එක සිකුරුයි අලුත් දොස්තරයාට. අය දෙකක් නෑ. ඔයට හොඳටම විශ්වාස මලවි එහෙම කරයි කියලා. මොනවා අහනද මහත්තයෝ? මෙලහකටත් මලවි කොල්ලා දොස්තරයාට කොකා ගස්සලා මේ අපේ ඩේවිඩ් ඩයගේ මල විකාර වැඩ නැත්තම්. ඒ කිව්වේ? ඒ කිව්වේ ඩේවිඩ් ඩයියා කොළුවගේ තුවක්කු අහගලානේ. ඒ මත්ද? නෑ නෑ ඒක මගේ රාජකාරී අවස්ථාව. රාජකාරී අවස්ථාය අපේ මහත්තයනි තේ එකක් බොමුද එහෙම නැත්නම් බුලත් ටිකක් අමුද ලොකුන් නැහේ මෙහෙ සිද්ධ වුණ දේවල් සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්න යන දේවල් ගැන මම ගොඩාක් අවබෝධයෙන් ඉන්නේ
එනිසා ලොකුන් නැහැ මට ඇත්තම කියන්න ඕන. මට බොරු කිව්වොත් ලොකුන් නැහැ විතරක් නෙවෙයි. ලොකුන් නැගේ පුතත් අමාරු වෙනවා. අන්න ඒ නිසා ලොකුන් නැහැ තීරණය කරන්න ඕනේ මට ඇත්ත කියනවාද නැත්නම් තාත්තලා පුතලා කියලා අමාරු වෙනවද කියලා. දන්න දෙයක් නම් මම මොකටද මාත්‍යව හංගන්නේ? ඒක කියනවා මිස. මට උදව් කරොත් මං ඔහෙට උදව් කරනවා. තේරුණාද? තේරුණා මත්. එතකොට ડોક્ટર ආකාශ වැඩ බාරගත්තේ කවදද? එයාගේ සම්පූර්ණ විස්තර මේ ෆයිල් එකේ තියෙනවා. ඩොක්ටර්ට ෂුවර්ද මේ විදිහට බෙහෙත් ඇතුවනේ ඩොක්ටර් ආකාශ මෙහාට ආවට පස්සේ කියලා? මීට කලින් ඔෆිසර් මේ ස්පිටල් බෙහෙත් දියා සේලෙන් බෝතලයක්වත් නැති වෙලා නැහැ. සාමාන්‍යයෙන් මේ ගේන ගෙනියන බෙහෙත් හොස්පිටල් එක ලෙජර් එකේ සටහන් කරනවා නේද? සටහන් කරලා ඇති. ඇයි ඩොක්ටර් එහෙම කියන්නේ? මේ ඩොක්ටර්ට ඒක ෂුවර් එකක් නැතුව වගේද කිව්වේ? මේ ඉන්වෙස්ටිගේෂන් ඉවර වෙනකන් මම මගේ බාරට මැනේජර් පොත් ටික ගන්නවා. ඉදිරි කරන වැඩ කටයුතු වෙනුවෙන් ඩොක්ටර් අලුත් පොතක් දාලා වැඩ කටයුතු කරගන්න කියලා කියනවා. ඒ වගේම OPD කේජන් රෙකෝඩ්ස් උත් මම මගේ බාරට ගන්නවා. මට මේ වාර්තා ටික මට ලෑස්ති කරලා දෙන්න. මේ ඉන්වෙස්ටිගේෂන් ඉක්මනට ඉවර කරන්න ඕන. මොකද ડોක්ටර් ෆැමිලි දාලා තිබ්බනේ අලුත් ડોක්ටර් කෙනෙක් අවශ්‍යයි කියන එක. තියෙන ප්‍රශ්නේ අප්පච්චි ලෙඩෙක් වේද කියන එක බං. අයියා ගියත් උඹහට බයයි වගේ ඉඳලා හරියන්නේ නැහැ නේ මලවි අයියේ. අපිත් මොකක් හරි මේකට කරන්න බලමු. මේ ප්‍රශ්නේ දිහා කරන්න අපිට කිසිම දෙයක් නැහැ බින්දුව. කිසිම දෙයක් නැහැ. මොකද දෙන්න බර කල්පනාවක? ඇයි දැන් කල්පනා කරන්නත් කාගෙන් හරි අවසර ගන්න ඕනේද? කලබල වෙන්න කාටද ඇයාලුවා?
අපි බැලුවේ අපිටත් මාකර උදව්වක් කරන්න පුළුවන් තැනක්ද කියලා. ඔච්චර කල්පනා කරන්නේ තාත්තා හංගපු තුවක්කුව කොහෙද තියෙන්නේ කියලාද? දොස්තර කෙල්ලව අරන් යනකම් බලන් ඉන්නවද කියලාද? ඔය දෙකටම උත්තර මගේ ළඟ තියෙනවා. තුවක්කුණන් අර ගේ පිටිපස්ස කෙසෙල් මඳුර ළඟ වල දාලා ඉන්නේ. අනිත් පැත්තේ උත්තරේ ඉක්මන් නොකළොත් දොස්තර කෙල්ලව අරන් ළඟදිම යනවා. මිනිහා කොහමද බම් මේ හැමදේම දන්නේ? මං කලින් වතාවකත් කිව්වේ ඒකෙන් ඔබට CID කාර්යය කියලා කියන්නේ. එහෙම බලපුවම අලුත් දොස්තරය දැහැමිව අරන් යයි කියලා කිව්ව කතාව නම් මේ යකා කිව්වේ නිකමට නෙමෙයි. දැන් හැමදේම කොහොම හරි ඉවර කරන්න ඕනේ කාර්යය විල්ලා තියෙන්නේ.